උද්භිත උද්‍යාන එහෙම නැත්නම් අපිට අවශ්‍ය කරන විදියට බලන්න පුළුවන් තෙත්බින් උද්‍යාන වගේ දේවල් කියලා කියන්නේ මිනිස්සුන්ට හිතට වගේම ගතට පවා ලොකු සුවයක් ළඟා කරන තැන. ලෝකෙ වගේම ලංකාවෙත් බොහෝමයක් උද්‍යාන වර්ග තියෙනවා. හැබැයි අද අපි ඔබත් එක්ක කතා කරන්නේ එක ස්පර්ශයකින් උනත් ඔබට මරණය ළඟා කරවන්න සමත් වෙන අරුම පුදුම විශ්ව උද්‍යානයක් ගැනයි. උතුරු එංගලන්තයේ සංචාරක ආකර්ෂණීය ස්ථානයක් විදියට හඳුන්වන ද ඇලන්වික් පොයිසන් ගාර්ඩන් විදියට තමයි මෙම ස්ථානය හඳුන්වන්නේ. අවුරුද්දකට සාමාන්‍යයෙන් මිලියන 6ක විතර සංචාරකයන් සංඛ්‍යාවක් මෙම උද්‍යානය නරඹන්න පැමිණෙනවා. මේ උද්‍යානය අක්කර 14000ක වපසරියෙන් යුක්ත වෙනවා. ඇලන්වික් උද්‍යානය 1750 ඉඳලා නෝර්තම්බල් නම් ආදිපතිවරුන්ට අයිති වෙලා තිබුණා. 1795 ජේන් පර්සන් මහත්මිය වෙතින් නෝර්තම්බලම් හි ආදිපතිවරය වුණ අතර උද්‍යානයේ කොටසක් මේ විශිති උද්‍යාන නිර්මාණය කිරීම ඇගේ පෞද්ගලික අදහසක් වුණා. ඇයට මේ වගේ අදහසක් පහළ වෙලා තියෙන්නේ ඉතාලියේ තියෙන මෙඩ්සි කියන විශ්ව උද්‍යානය බලන්න ගියාට පස්සේ. ඇත්තටම ඇලන්වික් උද්‍යානය 1750 ඉඳලා නෝර්තම්බලම් ආදිපතිවරුන්ට අයිති වෙලා තිබුණට පස්සේ 1795 දී අපි කිව්ව විදියටම පර්සි මහත්මිය විසින් මේ කොටස විශ්ව උද්‍යාන නිර්මාණය කළ තිබෙනවා. හැරි පොටර් රසකයෙක් නම් ඔබ හැරි පොටර් උද්‍යාන දෙක තියෙනවාට සැකයක් නැහැ. හැරි පොටර් පළවෙනි චිත්‍රපටියේ මැඩම් හුචි සමග ක්විඩ් පුහුණු වන කාර්යයේදී ඒ දර්ශන රූපගත කිරීම සිදු කළ තියෙන්නේ මේ උද්‍යානයේ කොටසක් මුල් කරගෙනයි. වෙනත් උද්‍යානවල නම් යනකොටම තියෙන්නේ සාදරයෙන් පිළිගැනීම වගේ දන්වීම් පෝරුවක්. හැබැයි ඔබට සාදරයෙන් පිළිගැනීම වගේ දන්වීම් පෝරුවක් උනාට මේ උද්‍යානයේ නම් ඔබෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ සාදරයෙන් පිළිගැනීමක් නෙවෙයි. එහි තියෙන්නේ ගේට්වේ තියෙන මිනි ඔලු සලකුණු සමග මෙම පැලෑටි අලංකරණයට සිදුවන්නත මේ වගේන් මරණය සිදුවිය හැකිය කියලා ලොකු අවවාදාත්මකව දැන්වීමක් විතරයි. ගේට්වේ සදාන් කළ තියෙන විදියටම මේ උද්‍යානයේ මරණීය අධික විසයිත ශාක දසදහස් ගණනක් තියෙනවා. සමහරක් ශාක එක ඇසිල්ලකින් ඇල්ලුවත් ඔයාගේ මරණය එසිම උත්ේම සිද්ධවන්න පුළුවන්. තවත් සමහරක කොලයක රස බැලුවොත් එහෙම මලක සුවඳ වින්දොත් එහෙම මාර්යාගේ ග්‍රහණයට ඔබ ෂණිකව ලක් වෙන්න පුළුවන්. මේක සනාථ කරන්නේ කොහොමද කිව්වොත් එහෙම දැනටම මේ උද්‍යානයේ මරණ 100ක් පමණ සිද්ධ වෙලා තියෙනවා. ලෝකේ පුරාම ප්‍රසිද්ධ විෂ සහිත උද්‍යාන කිහිපයක්ම තිබෙනවා. හැබැයි දැනගන්න ලැබෙන තොරතුරු අනුව මේ අපි මේ කතා කරන උද්‍යානය තමයි ලෝකයේ තියෙන විෂ අධිකම පැලෑටි වලින් සම්පූර්ණ වෙලා තියෙන උද්‍යානයයි. ද ඇන්වික් පොයිසන් ගාර්ඩන් එක තමයි ලෝකයේම තියෙන විෂ අධිකම උද්‍යානයයි. මේකේ තියෙන සමහරක් විශේෂිත ශාක ලෝකේ වෙන කොහේදවත් ඔබට දැක බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. සොක්‍රටිස් මරාදමීමට භාවිත කරපු හෙම්ලොක් ශාකය, හෙන්බේන්, එන්ජල් ට්‍රම්ප්ටඩ්, මැන්ඩ්‍රික්, වුල්ෆ් පේන් වගේ විශේෂිත ශාකවල ඉඳලා අබින් කන්සා වගේ ශාක දක්වාම පුළුල් පරාසයක විශේෂිත ශාක මේ උද්‍යානයේදී ඔබට දැක බලා ගන්න පුළුවන්. විශේෂිත උද්‍යානයේ මත් පැලැටි සඳහා වෙන් කළ තියෙන කොටසේ නිරන්තරයෙන්ම CCD පද්ධතියක් මගින්ද නිරීක්ෂණය කරනවා. ඒකට හේතුව මත්ද්‍රව්‍ය සහ ඒවායේ පරිභෝජනයෙන් වන හානි පෙන්වා දීම තමයි එම කොටසේ අරමුණ. මෙම උයනේ සේවය කරන සේවකයන්ට දිනය පුරාම අත්වැසුම්, නාසාවරණ, මුහුණු ආවරණ වගේ පෞද්ගලික අංගාරක්ෂක ඇඳුම් පළඳුම් පළඳීම අනිවාර්ය කළ තියෙනවා. ඒකට හේතුව මේ විශේෂිත පළෑටිවල වතුර යෙදෙනකොට ඒ වාගේ සියුම් ග්‍රහණයකට හසු වුණොත් එහෙම තඩොත්තු කටයුත්තක දීම එම සේවකයාගේ මරණයත් සිද්ධවන්න පුළුවන් නිසා වෙයි. කලාරසෙන් අනූන එන්ජල් ට්‍රම්ප් සහ ඩැෆඩිල් ශාක මේ තරම් මාරාන්තිකයි කියා කිව්වට පුරාතනයේදී
ඔලිම්පික් චූරයන්ගේ හිස පෙළදීමට යොදාගත් ජයග්‍රහණයේ සංකේතය වන ලෝලර් ශාකය මාරයාට ආවඩන අධික ශාකයක් කියලා අධික විෂසහිත ශාකයක් කියලා ඔබ දන්නේ නැතුව ඇති. මේ උයනේ මේ විශේෂිත කොටස හැරනකොට ළමා උද්‍යානයක්ද ක්‍රීඩා පිටියක්ද කියනවා. මං හිතනවා දරුවන් මේකට කැමති වෙයි කියලා. ඇස්පින් ලැබෙන්නේ ශාකේ පොත්තෙන් කියා ඔවුන් කවමදාවත්ම හිතන්නේ නැතුව ඇති. වඩා චිත්‍රාකර්ෂණීය කාරණේ තමයි ශාක ඔබට මරු කැඳවන්නේ කොහොමද කියලාද, ඉන්නම මියදන්නේ කොහොමද කියලාද, මියයන මොහොතේ ඔබට හැඟෙන දේ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකි වීමයි. මේක තමයි මේ උද්‍යානය නිර්මාණය කරපු ආදිපාදී වරියගේ ප්‍රකාශය බඩ පත්තුනේ. ආදිපාදී වරිය ලෝකෙ පුරාම විවිධ රටවල් වල සංචාරයේ යෙදিলা මේ උද්‍යානය සඳහා අවශ්‍ය කරන විශේෂිත ශාක සොයාගෙන එනවා. අමුතුම දේ තමයි පරිසරයේ සුලභ ශාක බොහොමයක්ම විශේෂිත ශාක බවට අපි කිසියෙකු නොදගෙනීම හේතුවයි. උද්‍යානයේ තියෙන ශාකවල භයානකම නිසා වෙන්ම සංචාරකයන්ට ඒවා අතපත ගෑම, සුවඳ බැලීම, රස බැලීම වාදී දේවල්ද තහනම් කළ තිබෙනවා. සමහර ශාකවලෙන් නරඹන්නන් ආරක්ෂා කරන්නට විශේෂිත යකඩ දැල්වලින් පවා ආවරණය කළ තිබෙනවා. කොහොම වුණත් ලෝකයේ උද්‍යාන අතර තියෙන අරුම පුදුම උද්‍යානයක් තමයි අපි අද කතා කරපු ද ඇලන්වික් පොයිසන් ගාඩන් එක. ඇත්තටම එක ස්පර්ශයකින් පවා අපිට මරණය ළඟා කරවන්න පුළුවන් විශේෂිත ශාක අපි නොදන්නවා වුණාට අප ජීවිතන පරිසරයේම තියෙනවලු. ඇත්තටම විශේෂිත ශාක මොනවද, විෂ රහිත ශාක මොනවද කියලා තෝරා වෙන් කරගන්නට අද සමාජයෙන් අපිට නම් ලොකු දැනුවත්කමක් නැහැ. මේ වගේ වැදගත් දේවල් අලුත් දේවල් හැමදාම දැනගන්න කැමති නම් දැන් අපේ channel එක subscribe කරන්න.